සත්‍යය ප්‍රථ මෙෙන්ම ඔබට කියන ස්වාධන රූපණී සවස්්‍ය හයයිතිය ප්‍රධාන සිංහල පත්විකාශයත් සමගින් ඔබ එක්වන්නේ දවස උණුසුම් කළ පත්සි රස්ථල ප්‍රථමේ ලංකාවට විරුද්ධ අලුත් යෝජනාවලියකුත් එක්ක ජකත් මානව හිමිකම් සමුළුව පීඩියෝතාක්ෂණයෙන් ඇරමේ පාස්කු ප්‍රහාරය ගැන නාධපති කොමිසමේ නිර්දේශ අනුව චූතිතයන්ට නඩුතවරීම නේත්‍යානුකූලෝම නුසියාාවේත් බ්‍රරිතාන්නේත් පැතිරණ දෙමුහුන් කොරෝනාව ගැන ශ්‍රී ලංකා සෞඛ්‍යයක් දැඩ්ඩි අවධහනෙන් මාර්තුවේ සාපෙලේ ප්‍රතිඵාලේ ජූනිීවලදී උසස් පෙළේ පන්ති ජූලියයේදී අද මධ්‍යම රයේ සිට කෝච්චි පාර හිස්වෙන ලකුණු මේටමාරයේ හමුදා පාලනයට එරෙහිව රට පුරාම දැවන්ත වැඩවර්ජන නිශන්තය මේද අස්සර ලෝක විතරක් නෙමෙයි අපේ රටෙත් වැඩිපුරම කතා බහට ලක්වෙන මාතෘකාවත් තමයි ජිනීවා මානව හිමිකාම කවුන්සලය. අන්න ඒ කවුන්සලේ හතලිස් හයවෙනි සැසිවාරය ස්විෂ්ඨ ලන්තයේ ජනීවානවරදී අද උදෑසන ආරම්භ වෙලා තියනවා. අස්්‍රහන් දහස් පහලවෙයින්දලා දෙදහස් දහන මේ විෙනකාන් අපි රටේ මානව මිකම් ගැන අමතක වෙලා හිටපු ඇැ බටිර රටබරිට ආයත් ශ්‍රී ලංකාවේ මාන හිමිකම් ගැන මතක් වෙලා තියෙනවා. රටවල් පහක් එක වෙලා පට විරදධව මානවිමිකම් චෝදනා ආයත් ඉදිරිපත් කරන්න සූදනම් වෙලා ඉන්නවඩු. හැබැයි මිතුර අටවල සහයෝග අරගෙන ඒ හැම අභියෝගයක්ම ජයකන්නාත් වත්ම නා්ඩුවත් සූදානම් කියලායි අරංචියය. ක්ත් ජතින්ගේ මානමහිිකම් කවුන්සිලේ බර සැසිවර පැවැත්වෙන්නේ විඩියතාක්ෂණය හරහයි එඒයාකාරීෙන් විඩියෝතාක්ෂණය හර හා මානද හිමිකම් කවුන්සිලේ රැස්වන්නේ ඉතිහාසී පළමු පරටයි. අධරම්භ වූ සැසිවාරේ ලබනමස විසිත්තුන් වෙනිදින දක්වා පැත්තීමට නීමතයි. මානව හිමිකම් සම්බද්ධයෙන් දෙදහස් පහළ වසරිදී යෝජනාව ගෙන ආ රටවල් අතරින් බිතාන්ය කැනඩාව මොන්ටිනකෝ උතුරු මැසිඩෝනිියාව හා මලාවියන්න රටවල් එක් බෙවරද ශ්‍රී ලංකාවට විරුද්ධව විශේෂ යෝජනාවක් ගනීමට සැලසුම් කරති බෙනවා. එමෙන් ශ්‍ර ලංකාවේ සහිධාව වගවීම හා වර්තමාන මානව හිමකම් තත්වය පිළිබඳ ර්තාවක් මානවහිමිකම්මහකුමසාරිස් මිචිල් බැචලේ අනිද්‍රාධනේදී කවන්සිලට ඉදිරි පත් කරනු ඇති. එම වාර්තාව සම්බන්ධයෙන් ලිකිත විරෝධය විදේශ කටුතුත් තැන්ශිය මානද හිිකම් මහකුම් ලිස්වරිය වෙත ඉරිපත් කරති බෙනවා. ඊට ප්‍රතිචාර දක්වමින් අවත්‍ය දිනේශකුණුබර්ධන මහතා අනිත්තා දිනේ දී විඩියෝතාක්ෂණය ඔස්සේ මනව හිමිකම් කවන්සිරේ ඇමතීමටනියමිටයි බණව හිමිකම් පිළිබඳ යලිත්වරක් ශ්‍රීලංකාව ඔවන්ට තක්ව ඇතේ පසු කියය වසරේ පෙවරවාරිමාසේදී ශ්‍ර ලංකාව සම අනුග්‍රහකත් පේ දැක්වූ තිහ එක තිස් හතර එක හා හතලිහ එක යන යෝජනාාවලින් බෙරට රජය ඉවත්වීමටත් පියවරත් සමකයි ඒ වෙනුවට දේශීව සැසුම් කර්‍රියත්ම කරන ලද ප්‍රතිසඳහන හා වගමීම ක්‍රියාවලයක් කැනවී ට ශ්‍රී ලංකා රජය පියවරකත්තා. වසර තිහකට ආසද කාලයක් ශ්‍රී ලංකාව මුොහුණදුන් කොරරු ත්‍රස්තබාදයට තිත්ත තබා වසර දොළහකට ආසන්න කාලයක් ගතව තිබුණද ශ්‍රීලංකාවේ අභ්‍යන්තර කටයුතු වනට ජා්‍යන්තරයේ ඇගිලි කැසීම් බේවවනතිෙක් නිමාවට පත් පේ නැෑැ දෙද හස් පහල වසරේද. ඇමරිකාව මානවහිමකම් කෞුන්සිලේ සමඟ එක්ව ගෙන ආ! තිහ එක ජෝජනාව, ශ්‍රී ලංකාව සම අනුග්‍රහකත්වේ දැක්වීමත් සමඟම බෙරට එල්ලවී තිබූ සියලු මානවහිමිකම්චෝදනා බටහිරු රටවලට එතරම් ගැටලුවක් වූයේ නැහැ ඒකට ජනාධිපතිවරයා හෝ අමාත්්‍ය මණ්ඩලේ දැනුවත්කිරීමකින් තොරව මානව හිමිකම් කවුන්සිලේ ජෝජනාවට විදේශ කටයුතු අමාත්‍යවරයා සම අනුග්‍රහක්වේ ලබාදීමට කටයුතු කිරීම විශේෂප්‍යයක් දෙදහස් දහයි වසරේ සිට මේදක්වා මර්සුකි දරුස්මාන් නවනීදන් පිල්ලේ ෂඩ ්‍රාඩ් ෂඩ් අල් ඔහුසෙන් හා විචෙල් බැචලේ ඇතුළු මානවහිමිකම් ලොක්කෝ ඩොයකුත් චෝදනා නගමින් වෙරට පාලනේ බටහිර ඕනෑ එපාකම්වට අනුව සිදුකිරීමට දැඩි වෙහෙසක් ගන්නා අයුරු නිිරතුරු අපට දක්න ලබෙනද වසරත්තිහකට ආසන්න කාලයක් පුරා මෙරට පැවැති යුද්ධේදී දෙමළ ජනතාවක මානව අයිතිවාසිකම් සත්‍ය ලෙසම කඩවූයේ නම්. සිංහල ජනතාව දෙමළ ජනතාව එක්ක සමකයෙන් සහයෝකින් ජීවත්වීම සිහිනියක් පමණයි. ශ්‍රීලංකා යුදහමුදාාවට යුද්ධේ අවසන් අධීරේ දී මානව හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලබන්නේ නම්. එහි ප්‍රධහන චෝධිතය වන්නේඒවකට යුද හමුදාපති ලුතුනින් චනරල් සරත්ෆොන්සේකායි. ය එසේ නම් දෙදහස් දහය වසරේදී ඔහු ඉදිරිපත් වූ ජනාධීපතිබරණින් උතුරු නැගින්හිර ජනතාවගේ බහුත්තර කැමැත්ත, ඔහුට හිමි වූයේ කෙසේ දෙයන්න ප්‍රශ්න අර්ථයක්. මාානවහිමිකම් සැසිවාරේ පැත්වෙන කාලේට පමණක්. බෙරට මානවහිමිකම් ගැටළුව ලොබපුරා කතාබහට ලක්වීමද, මානවහිමිකම් අගේන සැමකේ අවදහනය ජොමවිය යුතු කරුණක් වනවා. රාච නොවන සංවිධහනවලින් හිමි වන ඩොලර් ගණනට රට ජාතය පමණක් නොව තම ආත්මේද පවා දෙන කණ්ඩායමක් මෙහි මූලිකත්වයගෙන කටයුතු කරන ආකාරය ඒ ගැන අවධහනයේ ජොමු කරන ඕ නෑම කෙනෙකුට දක්නට පුළවා තියෙන්නේ ප්‍රමුඛ බල ලෝබී දේශපාලන පක්ෂ කහිපයක් තම පෞද්ගලික ඥායපත්‍ර පෙරටුව එහි ඉදිරිියෙන්ම සිදෙනවා. දෙමළ ජනතාවගේ මානව හිමිකම් කඩවීමට වගකිව යුත්තේ ශ්‍රීලංකා ත්‍රිබිද හමුදාාවද? ඒත් නැත්නම් කොටි ත්‍රස්තවාදේද යන්න කොටි සංවිධානයේ කාන්තාංශයේ හිටපු නායිකාත් තමිලිනී චයකුමාරන් වචිත තියුණු අසිපතක සෙබනයට කෘතියෙන් බනාව පසක් වනවා ඇ ලංකාව බයිවිට දෙයක්නේ. ඒ යුද සමය ක්‍රියාකාරිවෙහි එල්PDට සංවිධානී දේශපාලන අංශේ නායිකා තමලිනී විසින් පොතක් කියලා තිවුණු වසිපත අන්න ඒ පොති තියෙනවා අ සැබෑ තත්වේ දෙදදාසසි ල හිදී ලතිය කරන ස්මත් මාර්න ලංකාවට ල්ක ලංකාව. දා අප රාද පිළිබද කිසිම සම්බන්ධන්නේ. ඒවගේ දැන ින් වා ේප ද ුද සබ සි දුව සිල් දේ හට ගේ අදැහි දිරි ප තින ප්‍රශ්න මයි නම මකුම රි කාර යාලය පිළිගන්න වාර්තා ලංකාව්‍යව නිින් එඒන ප ේශ ප්‍රේමී සම්විධාන බර ගණනාව ර්තා තින ලංකාවින් ලංකාවාගේ කරන වාර් ඇ තින. අසත්ත පහකර අද්‍යාන්‍යයග. අඩ්ඩුම වශය මේ දවස් දෙකතු ලහරිපුලුවන්නම් තානාපදිලට සැබෑ තත්ත්වය හිිළිදරව කරන්න. අවසානයේ මේක තවදර දධාතුමනි අවුදරක් දිනිිය අන්නික දෙන්නේ එපා කියනක තමයි. අපි ජාත්‍යන්තර ප්‍රජාවන් ඉල්ලන්න ඕොනේ. ඇමරිකාව ඇතුු ලොබ බොහෝ ටබල චනාදධපති අගමැති හෝ අනිකුත් පරිපාලනී ඉහල් තනතුරු සඳහා විශ්්‍රාමික හමුදා අන්නිල් දහරින් කටයුතු කරතිබෙනවා. වැනි පසුබිමක් තුළ බෙරට ජනාධිපති, ගොටාවේ රාජපක්ෂ ඇැතිතු බාහා ආරක්ෂක ලේකම් ජනරල් කමල් ගුණරත්න මහතා ඇතුළු අමාත්‍යංක්ශ ලේකම්වරුන්ගේ කාරි භහරය පිළිබඳ ජගත් මානභහිමිකම් බහකුමසාරිසවරේගේ. අවධහනය ජොම වීම හා සේට කරුණා ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබූ කොමිෂ් සහ පිළි බදවද ඇය ජොමුකරතිබෙන අවධානය කොටි ත්‍රස්තවාදීන් අමු අමුවේ කපා කොට මරා දැමූ අහිංසක ජනතාවටවත් යොමු වූයේ නම් ශ්‍රී ලංකාවේ සාමේ හා සංහිධාවට ඒ රුකුලක්වීමට බොහෝ ඉඩකඩ තිබුණ කිසි දුත්තහවුරු කළ සාක්ෂි විභාගයකින් තොරව කොටි හිතවාදීන් හා බෙරටර් වාාච්ච විරෝධී කිහිප්ප දෙනකුගේ අදහස් මත සම්පාධිත මෙම වාර්තාව අමු අමුුවේ මෙරට අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීමක් බවයි, මානව හිමිකම් හිතවාදීන්ගේ මතය වී ඇත්තේ. අනාගතයේ මානව අයිතිවාසිකම් කඩකිරීම් නැවතත් ඇතිවීමේ හා අනාගත ගැටුම් ඇතිවීමේ හැකියාවන් පිළි බදවද ඇගේ වර්තාවෙන් එල්ලි දැක්වෙනවා. මෙවැනි බියවැද්දීම් හා තර්ජන තුලින් රටක සංහිදාව හෝ මාාඩව හිමිකම් ජහපත්තත්වයට පත්කිරීමට කිසි වෙකුට හැකිියාවක් නොමැති බව. මානව හිමිකම් කොමසාරිස්වරිය තේරුම් ගතයුතු බවයි රාජ්‍යතාන්ත්‍රික මතය වීතිබෙන්නේ ජිනීවා මානව හිමිකම් සමුළුව ඒ විදිහට අද වීඩියෝ තාක්ෂණය ඔසේ අරම්භ වුණා වගේම ඒ ගැන ලංකාවේ දේශපාලනයක් උණුසුම් වෙලා තියෙනවා දේශපාලඥන් වගේම සිවිලි සංවිධානත් ජිනීව ප්‍රශ්නය ප්‍රධාන මාතෘකාවක් කරගෙන පක්ෂව විපක්ෂව අදහස් පළ කරලා තියෙනවා. කාලයක් තිස්සේ ඩයිස්පෝරාව සහ. අපේ රටට වින කරන බටහි රටවල්. එකමුතුව අපේ රටේ තිබෙන ආර්ථික සහ භවමික අකන්නතාවේ නැති කිරීම සඳහා බිවිධ බලපෑම් කරනවා අපේ රණවිරුවන් අත් අඩංගුවට ඇරගෙන අධිකරණවලට පමණුවන්ට අවශ්‍යයි කියන කාරණය. ඒ ද්‍රෝහී කටයුත්තු හැටට අපි දකින්නේ. සියලුම දේශපාලන පක්ෂ. මේ අවස්ථාව කල්පනා කළ යුත්තුයි අපේ මාත්‍රම ස්වෛරී භාවය වෙනවේ. මේකට ලංකාව රජය ගිහිල්ලා සම අත්සන්කරු හටියට රත්සංකරු. මේ චෝදන පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම ආණඩු භාරග වන්න මෙතන තමයි ප්‍රධානම වැරද් සිද්ද වු. ඒ. අබභූත චෝදනා මුළුවමනිින්ම අප රජා කාලපි ප්‍රතික්ෂයපයෝ. නමුත් පහුගගේ රජය. ග සමුග රැමතිවර විදේශමතිවරය ැට මේකට ගිල්ලා තමන්ගේ හමුදාවට තමන්ග රටකට විරුද්ධව ඒ රටේම විදේශමතිවර අසංකිරු ඉතිහාසේ පළවිනි වතාවට. දෙැන් අපිට අවාසිදාක වාර්තා තුරක් කිය පිරිදි එදිියටාව. ඒ වාර්තාාවල දීන දිහකග කන්ද රක්ව තැනම් කපුටත්න්න මේකෙ තියෙන්නේ මෑහත කාලීනයව රටේ සිදුවුණු ප්‍රජාතන් කර ලෝධවැඩ අධිකරණ ස්වාධීනත්වයට එල්ලට බලපෑ. එවා එ මානසින්කම් කඩවීම් නිසා රජය. ඒහ කරනාගර කරන්නන ඒර අදස් දාහතට පෙර අප ටවල්ල සහග දස් දහය කොළහ වෙනකට අපි තාමත්ම ශක්තිමත්තාය හිටිය ඒවගේ ම සිකටිකවු සෙල්ල ගත්තු අප විශවාස කරන චීන ශාව හයෝ න අවාවක් අපි ඉවා අපි බොහොම විශ්වාස වන්ත ලෙස අපේ සියලුම ජාත්‍යන්තර සාකචා ශ ය . මේක විසඳන්න ඕන ජාති්‍යන්තර ඇත්තක් එකතු වෙලා එහෙම කරන්න නැතුව. මෙහෙ ඉඳන් පුරසාරන්දුොඩල හරිියන්න නෑ මේ රටේ අහිසක මිනිස්සුන්ගේ ජීවිතත්තකම මේ සෙල්න් කර මකතියාගන්න අපට . පල නැතිවන යරෝප මත් සතහනමට පේරට ලක් වුණ දෙදස් පහල ආන්ඩුවම අපිේ බේරගත්. මෙතෙක් දුරට අපි අරගෙන තියන ක්‍රියාමාර්ග මනවාදක එනෙක අපි තාමත් පැහැදිලිව ජිනීවා මානමහිමකම් කවන්සලේට ඉදිරිපත් කරනවා. ඒ සියල්ලක්ම කරන්නේ මේ රටේ උත්තරීතර නීතිය වන ආණඩුකර ්‍යවස්ථාවට යටත්ව. ැ පහුගේ රජය දුන් යම්යම් ප්‍රතික්්නා අපේ රටේ ආණ්ඩුකන ව්‍යස්ථාවට පට හැනි. අනක අපි ඉල්ලා සිටිනවා මානවහිමිකම් කවුන්සලේ ඒගේ විෂය පටය තුළ වැඩ කළ යුතුයි කියලා. පැහැදිලිවගේනවා ප්‍රතිපත්තියක් වශයෙන් එක රටක් ඉලක්ක කරගෙන ගේන යෝජනාවලට අපි සාමුලින්ම විරුද්ධයි. ඒක අද. ංකාවට විරුද්දගේෙනවා ෙට කොයිට විරුද්ධද ගෙනන එක අවිනිශ්චිතයි. අනකවි පැහැදිලි ප්‍රකාශකනවා සියලුම රටවල් සම්බන්ධයෙන් එකම ප්‍රමීතියක් එකම මිනිනුන් දන්ඩක් තිබියයුත්තුයි. එක දිගටම අටසේසීමාව ඉක්මෝලගිය කොරෝණාපොකුර පසු ගියදින කී පේදිම පන්සේසීමාවට පහළ බැස්සා. ඒ ඉතාම හොඳ ප්‍රවණතාවක් වනත් ඒ හඳනාගත් ආසාධිතින්ගෙන් වැඩිම පිරිසක් හමුණේ. ොළඹ දිශ්‍රික්කය ඒවගේම දෙමුහුන් කොරුණා වලසයක් ගෙනත් දැඩි කතා භහක් ඇති වෙලා තියෙනවා. මේ අලුත්තත්වට මුණ දෙන්නත් සෞඛ්‍යංශක් කඩිමින් පියවරගන්නවා කියලත් ආරචි. නුණ පෑවිසි තර කාලට වදහන යමු කරන කොට අපේරටේ, ොෝ නා ආසදතයන් වැඩීමම සංඛ්‍යාාවක් වාර්තාාවන ස්්‍රීක් ට පත්තුුණනේ කොළඹ හනුවර සහ ගම්පා කියන ස්්‍රීක්, ඒත් එකම මරණ දයෙකුත් ඒ දවසදී අපේරටෙන් වාර්තාාවුණනා. අපි ලකයේයට අවධාහනයොමු කළොත් ඒ දවසේදී මුණ ලෝකයේ පුරාම, කරෝනා ආසධතයන් තුන් ලක්ෂ දොළොස් දහසකට වැඩි පිරිසක්වාර්තා වුණා ඒ අතරෙන් පනස් හද්දහසකට වැඩි සංඛ්‍යාවක්වාර්තා වුණේ ඇමෙරිකාවෙන්. මෙතුරොතුරුත් එක්ක අපි අදත් සූදානම් කොරෝණාවේ අලුත්මතත්වය ඔබට මේ විදිහයට අරගෙන එන්න. ඒයේ දිනදී හඳුනාගත් කොවිD දහන මේ ආසාධිත පුද්ගලින් පන්සේ දහනව දෙෙනගින් පන්සේ දහ අටදිකූ දේශී හඳුනාත්පුද කලයා ඒයනුව මෙරකින් වාර්තාවන සමස්ත කොරුණ ආසාධිතයන් සංඛාව හත්තේ නමදහස් නමස අනු නමයක්. රෝහල් ගතව සහ අතරමදිී ප්‍රතිකාර මධ්‍යස්ථානවල සාධතයන් හරදහස් හල හරතෙනෙකු ප්‍රතිකාරලබනපා. කොරුණා ආසාධිතව සවේලපූ හයිසය තිස්තුන් දෙෙකු අත්වනයද, රෝහල් වලින් පිටමෑ මත් සමක මෙරට සුේලබූ සං්‍යාව, හත්තේ පදහස් එකසේ දහයිදක්වා ඒල කියයාා. න සන්දය ොරතුරු සන්්‍රරීමේ කිසිදුු අවශ්‍යතාවයක්ක් සවකමත්‍යංශේයටෙන් නැති බව විශේෂත්ඥ පයිද හේමන්ත හරත්මහතා අවධාරනය කරනබා. දැඩි සමාලෝජනයකකින් පස්සේ තමයි, පොරෝනා මරණයක්ද නැද්ද කියලා තීරණය කරන්නේ එක පුද්ගලෙක හෝ කණ්ඩායමක් විසින් කරන තීරණයක් නෙවෙයි. මේකට ඒ රෝගයාට ප්‍රතිකාරකරපු වෛද්‍යවරයාත්, රෝගයා සම්බන්ධයෙන් මරණ පරිීක්ෂණය කර උදව් කරන අධිකරන වෛද්‍යවරයාත් ඒ වගේ ප්‍රදේශෞක්ඛ්‍යදිලධාරී ඇතුළු සරු දෙනාගේම තොරතුරු එක්්‍රැස් කරලා මිසක්. හිතමතයට කරන දෙයක් නෙවෙයි. ඒ නිසා එක තැනකින් මේ තොරතුරු වසංකිරීමක් වෙනවන්නන් එහෙම කට ඉඩකඩක් කොහෙත්ම නෑ සි හ ්‍රතා තු පැතියන මහුණ කෝන රස ප්‍ර ද සම්ාතින් ශිල කා ැ අවධන කට ක . ශ පැමිණෙන් සියලුම සංචාරකයන් සහ ශ්‍රී ලංකකාව් පැමිණල අනිකුත් පුද්ගලින් නිරෝධායන ක්‍රියාවලීට ලක් කරලා දින දාහතරක් දැඩි ආරක්ෂිත තත්ව යටතේ තම උන්ව ආරක්ෂ කරගන්නේ මෙවැනි රබේද හමුුවුණ රටවලින් පැමිණෙන අයව. ගැන වැඩි අවධානයක්කින් අපි යොමු කරලා. එඒය පිළිබඳව විශේෂයෙන්ම අපි රක බලාගන්නවා කියන්න බෑ මේක ලංකාවට පැමිණිණ එකස් නවත් අන්නම පුලුවන් කියලසියට සියයක් නමුත් හැකි පමණ මේක අඩු කිරීමට ගත හැකි සියලු ක්‍රා මාර් වක ම. නවොරන වයිරස් ප්‍රබේද මතුී ඇති පසුබිමක සීග්‍ර ්‍යා්තියන් වලක්වාක් ගැනීම සඳහා ගතේතු ඉදිරි ක්‍රියාමාර්ග නිවැරදිව හා කාරක්ෂම සිදුලළිතු බව රජේ වෛත නිලධාරන්ගේ සංගම නිවධයක් නිකුත් කරමින් සහන් කරනවා හිී රෝගින් හඳනා ගැනීමේ පරික්ෂණ නිරතයින්න ප්‍රතිපත්ය රෝගීන් ප්‍රතිකාර අධ්‍යස්ථාන වලට යොම කිරීම කැන සමාෝචනයක් සිදු කලතු බවයි ඔුන් පෙන්වාතයන්නේ එෙන බටහිද කොද උ සංචාරය සහ එක්වීමට නිමතිව සිටිවෙග පඳු ක්‍රඩ අයිරු කුමාරටද කොරනා ආසාධනීවීතිබෙනවා ශ්‍රීලංකා ක්‍රිට් අයත නිවදිනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඒදිනි සිදුකළ PCR පරීක්ෂණයකින් මෙ බව තහුරුූබවයි කොෙ කක්‍රිට සංචාරෙක් ව ශ්‍ර ලංකාක කන්ඩෑම තිවවිින් හැට පිත්වට නීවිතයි. රංගන ශිල්පී සජිත ඇන්තනටද කොරනා ආසාධනවීඇති බව ඔහු සිය ෆේස්බුක් පිටවෙහි සටහනක් තවවිින් ප්‍රකාශ කරනවාා. හුත් සහ බිදට කරුණා සාධනවී ඇති බැවින් පසුගේ සතිවල ඔවුන් සමඟ සමීපව ආශ්‍රය කළ සිල දෙෙන නිරෝධයනෙ සහ යොමනලෙස ඔහ ඉල්ලාසිටිනවා මාත්‍රබන්ධනාකාේ හත්ලෙස් තු දෙෙකුට CR පරක්ෂණ සිදුකරතර. ඉන් විසි හදනෙකුට කරුණා ආසාධනවී ඇති බවහතුනාගත්තා ඉන් විසි දෙදෙනෙකුම බඳනාකාර ඇඳද වුවන් වන අර සෙසු පස්දිනා නිලතාරින් වන පවයි ෞඛශ ප්‍රකාශ් කලයි. අනවශ්‍ය බීතිය පැත්තකින් තියලා! සෞඛ්‍ය නීතියට අනුව වැඩකරොත්? කොරෝනාව පරාජයට පත්කරපු ප්‍රීතිය භුක්තිවිඳන දින වැඩි ඈතක නෙවෙයි. අන්න ඒ දවස්ස වෙනුවෙන් අපි සහයෝගයෙන් වැඩකරමුෝ. මෙන්න දැන් ලබුණු පුවතාක්. තවත් කොරෝණ ආසාධිතයන් දෙසේ විසිතුන්දනකු වර්තා වූ බව මදපතයේේශාවෙන් සිල්වා මතා පවසනවා. එයනුවමනැටීන් වර්තාාවන සමස්ත කොරෝුණා ආසාධිති නි සංඛ්‍යාව අසූ දහස් දෙසේ විසි දෙකක් දක්වා ඉහළ ගොස්ති බෙනවා. කොරනාමට පාවිච්චි කරන ඇස්ට්‍රාසනකා එන්නත් තමත් මත්‍ර ලක්ෂ පහක් බ්‍රහ් පතිිඳදාාවනකොට අපේ රට ලැබෙනවා කිය යොදාම්දාපතතිේ ජන්‍රාල් ෂවෙන් ොසිල්ව හම පසනවා. මෙ අතර කොෝනා සම්බන්ධයෙන් කටයතු කරන ඉදිරි පෙල ක්‍රාකාරීට වගේම වැඩි අවදාානම් ප්‍රදේශවල ජනතමටත් එන්න තලබාදීම කටයුතු බිවනකොටත් හොදිින් සිද්ධ කරන කියලා යුදහමුදාපතිවරයා අද පැහැදිලි කලා. බදිත්‍රික්ේ කොන්නාව ගොතටුව මොරටුව ගොඩ වුවයන හංවල්ල සහපිටක් කොට්ටේ මේ ප්‍රදේශලින් තමයි කොළබ පසුගිය දින දහයේ වැඩිපුරම कोොවිත් ආසාධිත්‍යයත් හමුවුණ ප්‍රදේශය අනුව තමයි මේ වන විට ආසාධත්‍යයන් වැඩිපුරම හම්මුවන බස්නාහර ප්‍රදාාතය දිස්ත්‍රික්කය තුළ कोොයි එන්නත ලබාදිිමට කට්ට කල තිබේන්නේ ගම්ාදිිස්ත්‍රික්ක අතනගල්ල බියගම යුලපිටිය ටොම්පේ ගම්පහ ජයල කටාන පැලනිය මහර මීරිගම මිනුවන්ගොඩ මීගමුව රාගම C දුව සහ වත්තල ගෙන ප්‍රදේශවල්ඩත් මිතාමතරව මැනි මාකට් එකට මා ුවවෙද සංකීර්ණනයටත් එන්න තලබාදීමට කඩුතු කල තිබෙන ක අු තර දිවිෂ් එකක අගලවත්ත බ්ඩාරගම මතුගම පානු දුර හොරන්න කියන ප්‍රදේශවලටත් බේරුුවල සහ කළුතර කියන ප්‍රදේශවලත් එන්නත් කරනේ කිරමට අපිටතු වල තිබෙන මේ අතර දිවනේ ස්ථාන රසකදී අදත් ඇස්වාාසනකා එන්නත ලබාදීමට සෞඛ්‍යශ පියවරගත්තා දිවේන පුා පොලි අභ්‍යාස විද්‍ය्याලර නිට හරින්ට, එන්නත ලබාතීමම අද ආරම්භ කරුණේ කළුතර පොලි අ්‍යාසවිද්‍යාලයේදී. කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යාතනය එම කටයුතුම මෙහේවෙනවා. එයන්ුව හරිසයකට ආසන්න පිරිසකට අධින එන්න ලබදීමටයි කටයුතුෙරුණ. ්‍රලංකා වරය අධකාරයේ සේවකෑන්ට ස්ටසනකා එන්නත ලබාදීම, අදත්සි කරුණා. එම අධිකාරයේ සේව කරන ආක්ෂක අංශස සහ ේගුනිධාරින් මෙන්ම එම අධිකාරයට ඇයත් පෞද්කලික අංශේ සේවකැන් ඇතුළු හසකට ආසන්න පිරිසකට මහිදී එන්නත ලබාදුන්නා. ළමහනගර ස හසේකන්ට ස්්‍රසනකා න්ට ලබාදීමට කටිතුකිරුණේ රදා ෝබස් මාවතේ පහි, තාහා ම සුපසාධක මධ්‍යස්ථානයේද. නගර සහසව යන් සහ නිලධහන ඇතුළ විශල පිරිසක් එම ස්ථානයට එක මවස්ථාවකද දෙැනවීම හේතුවෙන්. තදබයක් ඇතිවූ අතර ේහිතුවෙන් උනුසුම්කාරිතත්යක්ද හටගත්තා. කාරලකා ගර. උදේ දායිදල ඉන්න මත්ය මීතදුර ඉන්න කියල ඇ මීතදයට පස්ි ගන්තම දැන් ඉද. ටම තන දාතන මේ ත් ිටිල ගෙනන ෝ විිසනවා ඒ විනිසන්ගේ පෝත්් කලන්න නෑ ඒගෑන නිශන්ති. මාර්තු පලවෙනිද ආරම්භ වෙන අපස සාමාන පෙළ විවාාගේ ප්‍රතිඵල. ජුනි මාසේදී නිකුත් කරලා ජූලි මාසේදී එම දරුවන්ගේ උසස් පෙළ පන්ති ආරම්භ කරන්නත් සැලසුම් කරලා තියෙනවා කියලා අධ්‍යාපන නැමති ජියල් පිරිස් මහත්ම කියවා. ඔස්්‍රීහන්. ප්‍රමාත වෙලා විවාාගයට පෙනීන්න දරුවන්ගේ මාාන්සිකත්වේ ඉහල නංබනේ ප්‍රකාශය අධ්‍යප නැතිතුමාක්කිවේ ෙලු මවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණකාරයාලේදී පැත්වුණු මධ්‍යහමේදී. දෙන පුදු සහතික පත්‍ර සාමානිපෙළ විවාහගේ ලබනමස පළමු බිනිදාසිට දවි ධතෙක් අධ්‍යස්ථන හරදහස් පන්සිය දහත්වනකදී පැවැත්වීමට නීීමතයි. දිවෙන පුරාපේක්ෂකන් හය ලක්ෂ විසි දෙදහස්තුන්සේ පහක් විභාහකට මුහුණදීමට නමි අතර පසල්ලපේක්ෂකයන් හර ලක්ෂ විසිතුන් දහස් හත්සිය හතලස් හයක් ඒ අතර වනවා. ද්ලි අපේක්ෂකයන්,ඒක් ලක්ෂණු අට දහස් හයිසේ හයක්ද මෙවර සාමාන්‍ය පෙළ විභාහිට අයතුම් කර ඇති බවයි. අමාත්‍යමහචාරරි ජLල් පිරිස් මහතා පැවසේ. සම්බන්ධී කර මධ්‍යස්ථන පන්ේ හතලස් දෙක්ද මේ බන විට සූදනම් කරතිබෙනා. COොවිD-19. ආසාධිනිට ලක් වු අපේක්ෂකැන් සඳහ සෑම දිස්්‍රික්කේකම විශේෂ මධ්‍යස්ථාන දෙක ැකින් ස්ථාපනී කර ඇති බවයි, අමාත්‍යවර අපින් පාතුන්නේ. විභාග ප්‍රවේශපත්‍ර සියලොම පාසැල්වලට තැපෑලෙන් ඇවලතිව පෞද්ගලික අයදෙම්කරුවන්ටඒ ප්‍රවේශප්‍ර ලැබිලා නැති නම්. වෙබ අඩවිට ගොස් ප්‍රවේෂපත්‍ර ඩවුන්ලෝඩ් කරගන්නට ක්‍රමය සකස් කරලා තිබෙන. නම විෂය හෝ විවාාගය ලියන මාධ්‍ය පිළිබඳ මොවක් හරි සංශෝධනය කිරීම අවශ්‍ය නම් එය සකස් කර ගැනීමටත් වෙබ් අඩවිය හරහා අපි විදවිධාන සලසාති වෙනවා අප රටේ ඇතම වතා ජූනිමාසය මේ විවාාගේ ප්‍රතිඵල නිකුත් කරලා ඊ මාසකට පස්ස ජූල මාසි උසස් වවෙල පන්ති එළමයින් වෙනුවෙන් ආරම කිරීමට අපි බලාපරොත්.. පාස්කු ඉදා ප්‍රහාර පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමසන් සභ වාර්තාවේ නිර්ුද්දේශ අනුව චෝදතයන්ට නඩු පැවරීමත්. විභාග කිරීමත්, නීමිත පටිපාටට අනුවම සිදු කෙරනවා කියලා ජනාධිපති මාධ්‍ය අංශය අද නිවේදනය කළ. අදාන්න වාර්තා අද්‍යනය කිරීමට පත්කරපු සෑය පුද්ගල පාරලිමේතු කමිටුවට, පොළොන කායභාරයක් පැබර ලතින වගේලාත් නිවේදනය සඳහන්. නද ති ක් හ දශ පරිදි පස්ස ද පහර වැ මහ පරි ාතික වසන වත ඇතිවීම ලක්වාකැනීමම සදහ ආයතන ගනාව සක්ක්‍රිය දායකත්වේ අවශ්‍ය වනවා එහිද පාර්දි තු අධකරන නීති පපති පර්ත් ේතු ක්ෂ හමු රාජ ුද්්‍යයක් ද සන්ධ කරන කරම ර් දේශ ්‍රාත්ම ක තු යි නති පති හ ර ද පති ක්ෂ ත් ප තු ම පැර ති ගක ීම ප ක් මිෂ ස ාව . ඇින් අධ්‍යන කොට ැවතම වැනි විපතක් ඇතිවීම වලක්වා ගැනීමට ගතයතු ක්‍රියමාර්ග වාර්තාකිරීමයි. එසේම මෙරට දිගුකාලීන සාමයේ ආරක්ෂාව සහස්ථාවර භාව සහතකිරීමට ක්‍රියාත්මත් කළ යුතු වැඩ පිළිවෙල යෝජනාකිරීමට අදාළ කමිටියුට පැවරෙනවා චෝද්ධතයන්ට නඩු පැවරීම සහ අදාළ නඩු විභහක්කිරීම සම්බන්ධීෙන් කිසිදු මදිහත්තක් පාර්දදිිෙන්න්තු කමිටුවෙන් සිදු නොබන බව ජනාධිපති මාත්ධ්‍යංශෂය අවධාරනය කරන. මින් සමහවාර්තාාවට අලුතෙන් නිර්දේශ එකිීමටද කමිටුවටන්න හැකි සිේ වෙතාත් පාදදිමෙන්න්තු කමිටුවේ කාරයමහරය පිළිබඳ වැරදිමතයක් සමාජ කතකිරීමට ඇැම් කණඩායම් උත්සාහ ධරමින් සිටන බව ජනාධිපති මාධ්‍යංශයේ පින් පාතිනවා සයිපපුද කල කමිටුවේ සමාජකයන් තෝරකැනීම සිද වූයේ ඔවන්ගේ දේශවාලන පරිනතමහාවය පළපුරුද්ද හා විදශේත්‍රවල ඉහල් දැනුම සලකිල්ලට ගනිමනෙනයි අද ධ්‍යම රාත්‍රයේ ඉඳලලා දුම්්‍රිය මාර්ගත් දුම්ග්‍රිය පොළවලුත් පාලුවෙන තත්වයකු ඇති වෙලා තියෙන්නේ. මොකද වෘතිය සම්තිී දහනාවයක් වැඩ පරච්චනයකට එලබෙන්න සූදානමක් තියෙනවා කියලා අද තිබ මාධ්‍ය හම්ුවකදී හැළි දරව වනා. විශේෂෙන්ම මේ ක්‍රියාමාර්ගයට හේතුනේ පසුගිය යහපානන් රජයටතේ උතුරු දුම්ග්‍රිය මාර්ගේ මහාවසට ඕමන්තේ දක්වාවූ කිලෝමීට එකසිය තිස්ස එකක දුම්්‍රිය මාර්ගය සම්පූර්ණයම ගලවලයිවත් කරලා නැවත ඒ පාලන්. ඒ මාර්ගයම නැවත ප්‍රතිසංස්කරණය කරන්න සූදානම් වෙලා ව්‍යාපෘතියක් සකස් කල තියෙනවා තැම් මේක ගිවසුම් ගත වෙලා දාලා ඉන්දියයානු සමගමයක ක්‍රියාත්ම කරන මට්ටමට මැවිල්ල. අප මේ සම්බන්ධය දිගින්දිගටම ඒවකට ගරුණු දැක්වත් ඒ සඳහා නිසිේ ෝදානයකමු උන්නෑ පැවිසි අතර කාලයක් සංකේත වර්ජනයකට අවතරණ වෙන්න අපි තීරණය කළ තියෙනවා. පකිස්ානය හිටපු ක්‍රිට් යකයකු වගේම වේග පන්දයන ක්‍රීඩියකයක වෙච්ච ඉම්බ්්‍රන්් කාන්. හිපවතාවක්ම ලංකාවටට ඇවිල්ලා තියෙනවා හැබැයි ඒ ආවෙනම් ලංකාවත්්‍යයක ක්‍රිකට් තරංගවලට සහභාගගන්න හැබැ ශ්‍රහන් ඉම්්‍රන්කාන් මහත්තයා ආය හෙට අපේ රට එනවා ඒ එන්නේ පාගස්ාන අග්‍රමමාත්‍යවරයක් විදිහට ශ්‍රීලංකා ග්‍රාමාත්‍යය මහින්ද රජපක්ෂ මතයාගේ ආරාධනාවකට ඒ දින දෙකක නිල සංචාරයක් සඳහා සදදින ල්ල සංචාේද පාකිස්ා ග්‍රමත පපයා ජනතිිප ගොට ාජ පක්ෂමඇත්තුම සහ ග්‍රමත්‍ය මහිද රාජපක්ෂමතා සමඟ දෙේපාර්ශික සකච්චා පැවැත්වීමට නීම මතයි. ්‍යාරහා ආයුෝජන සංසාධයක් මෙන්න ක්‍රීඩා රාජ්‍යතාන්ත්‍රික කාරයක් සඳහා ඉම්්‍රාන් කාන් මහතා සහ හකි වනු ඇති අර්ලේග හමන්දිරේ පැවැත්වෙන නිලසාකච්චවලින් පසු දෙරටේ අක්‍රමාතතිවරුන් දෙපාර්ශික ගවිසුම් කිහිපේකට අත් සන්තැබීමටද සුදධනමින් සිදනවා ම්්‍රාන් කාන් මහතා පාකිස්ා ග්‍රමතති දරේ පත්ව පස ්‍ර ල සිද. කරන ප්‍රථම සංචාරේදමයි. වැදි පිළ හා ඇඟලුම් औෂද ක්‍රෂි නිෂපාන ක්‍රීඩා බහන්ඩ මනිි කාස්වරණාබරන වාහන අතක කොටස් තුොරතුර හ සවේධන තාක්ෂණ ඇතුළු ෂේත්‍ර වැැසක ව්‍යාපාදික නාකයන්ගෙන් සමන්විත. ඉහල පෙළේ ආයෝජන කණඩායමක්ද පාකිස්ථාන ග්‍රමාාත්‍යවරයා සමග බැරටට පැමිණෙනවා. එරට විදේශ කටයතු අමාත්‍ය මක්දතුම් ශා මෙහමුට් කුරේෂී සහ අග්‍රමාතති උපදේශක අබදුල් රසක් බුද්්‍යයන මහත්තතුරුන්ද මෙම සංචාරයට එක්වසිටීම විශ ශපයක්. සමගින් ස්වාධින් රපාණී සව සහ ඇතිය, ප්‍රධාන සිංහපත්විකාශය නිමාට පත්තනවා. අපගේ මේළඟ ප්‍රධන පොත්විකාශ ආප්‍රී නමේ තිහයට බලපොෘත්තුවන්න.